තමුන්වහන්සේ දන්නවා රෝහණ විජේවීර සහෝදරයා පිළිබඳව එක එක්කෙනාට එක එක මත තියෙන්නේ. මම මේ කතා කරන්නේ ඌ ගැන නෙවෙයි, ඌගේ පුතෙක් ඉන්නවා උවිඳු විජේවීර කියලා. ඒ උවිඳු විජේවීර මේ දවස්වල ඉගෙන ගන්නවා රුසියාවේ එක්තරා විශ්වවිද්‍යාලයක. උවිඳු විජේවීරට වීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නෙවෙයි, ඒ විශ්වවිද්‍යාල විශාල ප්‍රමාණයක් එකතු කරලා ඒ මහාචාර්යවරු දෙනවා රිසර්ච් පේපර්ස්, එහෙම නැත්නම් අධ්‍යයන වාර්තාවක් දෙන්න කියලා අභියෝගයක් දෙනවා ළමයින්ට, විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යයන්ට. ඒඩ්ස් කියන රෝගයට මුහුණ දෙන්න තියෙන්නේ කොහොමද, ඒකට තියෙන විසඳුම මොකක්ද? උවිඳු විජේවීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නොවුනත් ඔහුට මේ අවස්ථාව ලැබෙනවා. ඔහුටත් ඒ රිසර්ච් පේපර් එකක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙනවා. අර වෛද්‍ය ශිෂ්‍යයන් විවිධ වෛද්‍ය පීඨවලින් ආපු වෛද්‍ය ශිෂ්‍යෝ ලෝකයේ එක එක රටවල්වල, ඒ අය ඉදිරිපත් කරන ඒ අධ්‍යයන වාර්තාවල තියෙන්නේ එක්කෝ ඒඩ්ස් වලට හරියන බෙහෙත් වර්ග ගැන, නව බෙහෙත් වර්ග නිපදවීම ගැන, මේ වගේ දේවල් තමයි ශිෂ්‍යෝ බහුතරයකගේ ඒ අධ්‍යයන වාර්තාවල තිබුණේ. උවිඳු විජේවීර වෛද්‍ය ශිෂ්‍යයෙක් නොවන නිසා, ඔහු සම්භවය ලැබුවේ ලංකාවේ නිසා, ඔහුගේ රිසර්ච් පේපර් එක ඊට වඩා වෙනස්. ඔහු දෙනවා වාර්තාවක් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ප්‍රතිශතය මෙච්චරයි, ඒක ඉතා පහළ මට්ටමේ අගයක් ලෝකයේ අනෙක් රටවල් වලට සාපේක්ෂව. ඒක එහෙම වෙන්න ලංකාවේ ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියත් ඉවහල් වෙන්න ඇති. හැබැයි ඒඩ්ස් ඉතා ව්‍යාප්ත වෙලා තියෙන රටවල් වලත් ඒඩ්ස් මර්ධන ව්‍යාපෘති තියෙනවා. ලංකාවේ මේ ඒඩ්ස් කියන රෝගයේ මෙච්චර අඩු ප්‍රතිශතයකට ඉන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි තේරවාදී බුද්ධාගම නැමැති සංස්කෘතිය ඇසුරේ දෙමාපිය දරු සම්බන්ධතා ශක්තිමත්ව පැවතී. ඒ නිසා තරුණ දරුවන් ඒ දෙමාපියන්ගේ ආදරය සහ කරුණාව දයාව ලැබමින් හැදෙන වැඩෙන දරුවන් සාපේක්ෂව ඒ අනාරක්ෂිත ලිංගික ඇසුරකට, එහෙම නැත්නම් ඒ අවදානම් ඇසුරකට යොමු වෙන්න තියෙන සම්භාවිතාව සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඒඩ්ස් හැදුනට පස්සේ දෙන බෙහෙත් නෙවෙයි හොයන්න ඕනේ, ඒඩ්ස් හැදෙන එක වළක්වන මෙන්න මේ පවුල නැමැති සමාජ සංස්ථාව ශක්තිමත් වෙන සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමයි කරන්න. ඒක තමයි උවිඳු විජේවීර කියන රෝහණ විජේවීර මහත්මයාගේ පුතා ඒ ඉදිරිපත් කරපු රිසර්ච් පේපර් එක. මම දන්න විදිහට ඒ ඉදිරිපත් වෙච්ච රිසර්ච් පේපර්ස් වලින් අංක එක උනේ ඒක. ඒ වගේ මේ මහාචාර්යවරු තවත් ශිෂ්‍යෝ කීප දෙනෙක් දීලා තවත් මුදල් දීලා උවිඳු විජේවීරට ඒ අධ්‍යයනය තව වැඩි දියුණු කරන්න අවස්ථාව සලසා දුන්නා. එතන තියෙන ඉතා බලගත් කතාව, අපි ඔක්කොම නවීන විද්‍යාවට උත්තර හොයන්න දීලා බලන් හිටියට නවීන විද්‍යාවට ඔක්කොටම උත්තර හම්බ වෙන්නේ නැහැ. නවීන විද්‍යාවට දෙන්න පුළුවන් උත්තර බොහොම සීමිතයි. නවීන විද්‍යාවට දෙන්න බැරි උත්තරය තමයි අර ඒ තරුණ දරුවා ඒ අධ්‍යයන වාර්තාවෙන් කියන්නේ. මේ සංස්කෘතිය, ඒ සංස්කෘතිය ඇතුලේ ගොඩනැගෙන දෙමාපිය දූදරු සම්බන්ධතා, ඒ පෝෂණය එතන තමයි අපිව රැකෙන තැන. එතන හරියට පදනම අතිවාරම වැටුණොත් අනෙක් අවදානම් වලට මුහුණ දෙන්නේ දරුවන්ට පුළුවන්, ඒවා මගහැර යන්නේ දරුවන්ට පුළුවන්. දැන් අපිට පහර එල්ල වෙමින් තිබෙන්නේ යන්නේ පදනමට. ඒ තේරවාදී බෞද්ධාගම සමග ගොඩනැගිච්ච මහා සංස්කෘතික මූලයන්ට, ඒක තමයි අපිව රැක්කේ. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔක්කොම ආවත් මෙතන කන පිට හරවන්න බැරි වුණේ ඒ හන්දා. අවුරුදු 20යි ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් ලතින් ඇමරිකාවට ගිහිල්ලා. ඒ අවුරුදු 20 ඇතුලේ ලතින් ඇමරිකාවේ ආගම් ඔක්කොම වෙනස් කරන්න පුළුවන් වුණා. ස්පාඤ්ඤ භාෂාව මුළු ලතින් ඇමරිකාවටම දෙන්න පුළුවන් වුණා. ස්පාඤ්ඤයන්ගේ සංස්කෘතිය මුළු ලතින් ඇමරිකාවටම දෙන්න පුළුවන් වුණා. අවුරුදු 20යි. මෙතන අවුරුදු 500යි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ඉංග්‍රීසින් ගෙඩිය පිටින් පටවන්න බැරි වුණා. ඔවුන්ගේ ආගමත් ගෙඩිය පිටින් පටවන්න බැරි වුණා. අපේ භාෂාව, අපේ සංස්කෘතික මූලයන්ගෙන් අපිව මුලිනු පුටා දාන්න බැරි වුණා. ප්‍රහාරයක් එල්ල වුණා.
නමුත් ඉවර කරන්න බැරි වුණා. ඒ නිසා තමයි එදා හිටපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ඒජන්තියෝ කිව්වේ මේ කහකඩ හමුදාවක් ඉන්නවා මිනිස්සුන්ගේ හැම ඉලව්වටම සම්බන්ධ වෙන. මරණයට, මගුලට, අරකට, මේකට ඔක්කොටම සම්බන්ධ වෙනවා. මේ කහකඩ හමුදාව ඉන්නකම් මේක වටන්න අමාරුයි කියන. දැන් අන්න සුද්ධ ගහලා වටන්න බැරි වෙච්ච කහකඩ හමුදාවට තමයි දැන් මේ ගහමින් ඉන්නේ. මේ රටේ පෘතුගීසීන් කිතුනුව බවට පත් කරපු අයට ලන්දේසින් ඇවිල්ලා මරණකොට පන්සලේ බණවඩුව දුන්නා යාඥාව කරගන්න. ලන්දේසී ඇවිල්ලා ඉස්ලාම් ජාතිකයන් හොය හොය මරණකොට එයාව රකින්න සිංහල බෞද්ධයා ඉදිරිපත් වුණා. බෝගහ සෙවනේ හැම ජාතිකත්වයකටම රැකවරණය තිබ්බා. තේරවාදී බෞද්ධ සංස්කෘතිය ඇතුලේ හැම ජනකොටසකටම ආරක්ෂාව තිබ්බා. දැන් අපිට සුද්දෝ එනවා මේ සංහිඳියාව ගැන උගන්වන්න. උන් කඩුවලින් අපේ ආගම හරෝපං කියලා උගුරු දණ්ඩට කඩුව තියලා කිව්වේ ආගම හරෝපං කියලා. ඒගොල්ලෝ අපිට උගන්වන්න එනවා සංහිඳියාව. නෑ, බෝගහ සෙවනේ මේ රටේ සංහිඳියාව තිබ්බා. සිහල දෙමළ මුස්ලිම් හැම මිනිහටම ආරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් පරිසරය තිබ්බා.